මිලියන් 3900ක් ග්‍රාමීය විදුලි කටයුතු සඳහා වියදම් කරලා තියෙනවා. මේ ජනතාවට ආලෝකය දෙන්නේ. ඒවත් යන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුවට. ඒ නිසා මේ තාප විදුලියෙන් මේ විදුලිය නිපදවන්න ගියාම අපි බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එයාගේ වර්ෂාව නොතිබ්බොත් ලබන මාසෙ දක්වත් මේක ගියොත් පානීය ජල ප්‍රශ්න මේ දැන් ගොවිතැන් වලට දැනටමත් වතුර නැහැ. ඒ වගේම කොළඹ නගරයට පානීය ජලය සීමා කරලා දෙනවා. විශාල අර්බුදයකට මුහුණ දෙන රටක සිද්ධ වෙනවා. මෙතන කවුරු කාටත් පේනවා ජල විදුලියේ හිඟයි තාප විදුලියෙන් දුවන්නේ තාප විදුලි යන්ත්‍රයක් නැවතුනොත් ඇති වෙන පාඩුව මොකද්ද? ආදි වශයෙන් කාටත් තේරෙනවා. ඉතින් මේ බොරදියේ මාළු බාන්න යම් යම් පිරිස ඉදිරිපත් වෙනවා. ඒක හරි කනගාටුදායක කරන එක ගිය අවුරුද්දේ තුන. සමහරු මේ බාල තෙල් ගේන්න විදුලි බල මණ්ඩලයට තෙල් නොසපයා ඉන්න ආදි වශයෙන් ක්‍රියා කළා මේකෙන් අතිරේක මුදල් හම්බ කරන්නේ. මේ ව්‍යාපාරික කල්ලි කණ්ඩායම් ගිය අවුරුද්දේ ක්‍රියාත්මක වුණා. මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙවැනි අර්බුදයක් ඇති වුණාම මේ ධන කුවේරෝ 4-5 දිනක එකතු වෙලා මේ විදුලි බල ජනනයට අත තියලා තෙල් මිලදී ගැනීම වලට අත තියලා ඒ වගේම අද මේ දවස්වල අපේ උසස් පෙළ දරුවන්ගේ විභාග ඒ වගේම මැතිවරණ පැවැත්වෙනවා. මේවා අස්සෙත් සමහරු බලනවා පුළුවන්ද කියලා මේ විදුලිය කියන එක තමන් අතට අරගෙන ජනතාව උගසට තියලා තමන්ට කීයක් හරි හම්බ කරගන්න පුළුවන් කියලා මේක බලන එක. මේ බොරදියේ මාළු බාන්න හදන පිරිස් ගැන ජනතාව දැනුවත් විය යුතුයි. පාරිභෝගිකයා දැනුවත් විය යුතුයි. විදුලිය ජනතාවගේ අයිතියක්. ඒක ප්‍රාණ අපේට අරගෙන කටයුතු කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැති බව අපි අවධාරණය කරන්න ඕනේ.